තමයි වැටෙන්නේ. දැන් මේ ලංකාවේ බෞද්ධයා මොනවද කරන්නේ? සතුන් මරනවා. තවයි සොරකම් කරනවා. තම සමහර වැඩිපුර කාමීච්ඡාචාර. දැන් කාමීච්ඡාචාර ගම පිළියයක් වගේ නේ ලංකාවේ. කසාදවල කවුද සමගින් ඉන්නේ අද කාලේ? තරුණ පවුල්වල විවාහ වෙන කලින්ම වරද වැදින ඉවරයි. ඊට පස්සේ පිරිසුදු බව කියන එක ඉස්සරහ යවන ගෑනු ළමගේ දැන් එක හොයන්නේ නැහැ. හොයන්න බෑ දැන්. මේක මොකද පාසල් සමයේ මේක ඉවරයි. ඊට පස්සේ පටන් ගන්න විවාහයක් කියලා පටන් ගන්න මොකද්ද සාතිකයක්. නමට විතරයි මිනිස්සෙක් නමට විතරයි ගෑනු කෙනෙක් ඉන්නේ. අනිත් සම්බන්ධතා ඔක්කොම Facebook එකකින් අනිත් අන්තර්ජාලයේ සමාජජාලය හරහා තමයි අපි අද සිද්ධ කරන්නේ. දැන් මේ අන්තර්ජාලය තුල සමාජජාලය නිසා කොච්චර පවුල් කැඩෙනවද නේ? සැකය ඇති වෙනවා. දැන් නෝන මොකද්ද කරන්න කියලා මහත්ය දන්නේ. මහත්ය මොකද්ද කරන්න කියලා නෝන දන්නේ. ඒකට යන්න Facebook account එකට. ගිහින් බලන්න නෝන දැන් කොහෙද ඉන්නේ? අනම් ෆොටෝ එකක් ගහලා බීච් එකේ තනියෙන් තමයි ෆොටෝ එක තියෙන්නේ. අපි එහා පැත්ත තව කවුරු ඉන්නවද කියලා දන්නේ නැහැ. මහත්ය නෝන ඉන්න තැන බලා ගන්න නම් අර සමාජ ජාලයට යන්න ඕනේ. ඉතින් ගෙදර ඉන්න දෙන්න කතා කරන්න වෙන්නේ නැහැ. අනේ මේකට ඉන්න යාළුවෝ ගැන දෙන්නට දෙන්න දන්නේ දැන් මොකද්ද වෙන්නේ? අසීමාන්තික ආසාවක මිනිසුන්ට දැන් තියෙනවා. කාම රාගේ වැඩි වැඩි වෙලාවේ ඒව හොයාගන්න මාධ්‍යකුත් දුන්නා. සමාජයේ ස්මාර්ට් ෆෝන් එක ගෙනත් දෙන්නේ මහත්යෙන්මයි. මොකට උපන්දිනේ නෝනට ආදරේට. ඒ ෆෝන් එකෙන්මයි නෝන තව මහත්යෙක් හොයාගෙන මෙයාට යන්නේ මෙයාට කියලා. කවුද වරද්ද කරගත්තේ? ස්වාමියාමයි කරගත්තේ. දෙනවා නම් ඔක හැක් කරලා දෙන්න ඕනේ. එතකොට හරි. එතකොට යවන මැසේජ් මහත්යෙන්ට එනවා. එතකොට මේ ගෑනුන් මොනවද කරන්න කියලා අල්ල ගන්නත් දැන් මේ අම්මලට පුතේ මොකද ඒ කාලේ ඔය හැක් කිරිලා රෝමයා තිබුණේ නැහැ නේද? හැක්කරේ හක්කට නෙදුන්නේ පාද. දැන් කොහොමද? දැන් මහත්යෙන් නෝරට ගහන්නත් ඇණී. ඉස්සර ගහලා ඇති ඕනතර කොන්දකට නෑ නම් ගහලා. එහෙම ගහුවේ මොකට තරහටද? නෑ මේ පවුල් රැක ගන්න ඕන නිසා. ගෑනු කෙනා කට ගහන් එනවා නම් කටේ දත්තික් ගලවන්න කවුද දැනගන්නේ? මහත්ය පිරිමිකම කියන්නේ කියන්නේ පිරිමියා කියන්නේ මොකද පිරිමියා ගෑණි වගේ ඒවා කියනවනේ කොන්දක් තියෙන්න එපා තමන්ගේ ගෑනු කෙනාව ගහලා හරි බැනලා හරි හදාගන්න දැන් එහෙම නෙවෙයි දාලා කියත අඬාගෙන යන්නේ දේශේ පියද පියද යන මොකක්ද කොටු පෙරාගෙන යන්නේ පිරිමිකම නැහැ වැඳ වැටෙනවා ඒ ගෑනුන්ට වසඟ වීම කියන්නේ පිරිමිකම නෙවෙයි පිරිමියා කියන්නේ ස්ත්‍රියව රැකගෙන කොන්ද කෙලින් සමාජයේ ඉන්න කෙනෙක් එතකොට දැන් පිරිමි ගෑනු පිරිමි වගේ ඉන්නවනේ පිරිමියා එයාලගේ ස්වභාවය තමයි අරක උඹ මොනව කළත් කමන්නේ උඹ යන්නේ නැපා මාව දාලා යන්නේ නැපා වැරදි බැරි බැරි යටි කමන්නේ ගෙදර හිටපන් එහෙමත් කියනවා නේද එතකොට පිරිමි ගම කියන්නේ අත්හරින්න පුළුවන් මොකද්ද අත්හරින්න දැන් පිරිමි නෙවෙයි ගෑනු අය බවින් අත්හරින්න එහෙම දැන් වැරදි කරනවා දැක්කට පස්සේ ආය අල්ලගෙන ඉන්නේ යන තැනකම යන්න කියලා තමන් බණ භාවනාවක් කරගෙන සිල් ටිකක් රැකගෙන ළමයිට ළමයි පදාගෙන ජීවත් වෙනයි නැද්ද ලංකාව? ඉන්නවා. එහෙනම් මේ කාමීසු මිච්ඡාචාරාව කියන එක බහුල වශයෙන් අද ලංකාවේ සිද්ධ වෙනවා. නගර ගම් වලට ගිහින් බලන්න මොනතරම් මධ්‍යස්ථාන තියෙනවද මේව කරන්න. පිරිමියන්ට කාන්තාවන්ට මේ කාන්තාව තමයි ඒව වැඩ කරන්නේ. තියාලත් උතුර වරදේ බැඳෙනවා. දැන් ගෙවල් වලට යවන සල්ලි කොහෙන්ද යන්නේ? මෙයා ගෑනුම අධාර්මිකව හම්බ කරනවා. එනම් මේ දේවල් එන්න 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 වැඩි ලෝකේ අපායම් බවට පත් වෙනවා. දැන් මේව වෙන නිසා තමයි මේ වසංගත ඇවිල්ලා මිනිස්සු මැරුනේ දැන් ළඟදී. සත්තු මරනවා මිනිස්සු මරනවා වැඩි එන්න එන්න ඒ ඔබ දැකීමේ ඒ රටවල් වනේ ගොඩක් මැරුනේ. දැන් ලංකාවේ මැරුනේ 11 දෙනානේ. ඇමරිකාව කියන්නේ මැරුවා දැනට මම දන්නේ ගන්න. 104ටත් වැඩි නේ. ඒතර ඔබ දන්නවා ලෝකයේ යුදගෙන යවලෝක මිනිස්සු මරන්න උදව් කරපු රටවල් නේ ඔය. ආන බලන්න කර්ම එන්නේ නැද්ද මිහි පිට මේනවා නිසා මේ විපත් වැඩි ඇයි මිනිස්සු පව් කරන වැඩි බොරු රජේ හැමතැනම බොරු മന്ത്രിවරුන්ගේ දේශපාලඥයන්ගෙන් පටන් ගත්තම හැමතැනම මොකක්ද තියෙන්නේ ඔය යාර ලොකු ලොකු බොරු කියනවා පාර්ශ්වික පොඩි 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 බොරු කියනවා යාර ලොකු ලොකු වරකම් කරනවා උදව්වට ගිහපයි පොඩි පොඩි එයාලගෙන් ලැබෙන කෑල්ලක් ගන්නවා දැන් නිකන් ඉන්න හිට වෙන්නේ මොකද හැමදාම දුක් විඳිනවා ඇයි අර ලොකුවට ලොකු ලොකු ඒවා ලොකු ලොකු කට්ටිය අරගෙනනේ අපිට තියෙන්නේ මොනවද චුට්ටක් අපි ඉතින් අර දුක සේම අර කැටිච්ච බස් වල ගමන් යනවා පොලිම් වල ගිහ බෙහෙත් ගන්න ඕන කවද්ද අපි සැපදෙන්නේ ඇයි අපිට සැප දෙන්න දෙයල ගියේ නෑ Tamanට සැප දෙන්නේ ඉතින් ඒක දැන් හරි වෙනස් වෙයි කියලා අපි දැන් වැඳගෙන බලාගෙන ඉන්නවා එහෙම වුණොත් හොඳයි නැත්නම් හැමදාම මොනේ මොකද්ද අපිට සීන මාලිගා තනා දීලා එයා ලොකු මාලිගා
ඇත්තටම තනා දත්තා නේ පරම්පරා හතරකට ජීවත් වෙන ධනෙම ස්විස් බැංකුවල තැන්පත් කළා අපි මෙහේ ඈනුන් ඇර ඇර කුලී වැඩ කර කර හදාගත්ත වීටි විකුණ ගන්න බැරුව අපේ ගොවියෝ දුක් විඳිනවා අපිට ප්‍රශ්නයක් අපිට ඉතින් මොන දුක විඳහරම් මේ හරි අපේ ජනතාව දානි දෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි අපේ ජනතාව සැපත් දිනවද නැහැ මොකක් නිසාද බොරුවයි හොරකමයි නිසා පුළු පුළුවන් අය ලොකු ලොකු දේවල් හොරකම් කරගත්තට පස්සේ දැන් ඔබ දන්න මහ බැංකුව කොල්ල කරනවා දැන් කාගේ ධනෙද ගියේ මේ රට වැසියගේ අපි අපි පිට බදු පැටලුණා නේ දැන් ඒ ටෙලිෆෝන් බදු අර බදු මේ බදු කියනකොට අපිට ජීවත් වෙන ක්‍රමයක් නැතුණා මිනිස්සයා කුපිත වුණා ශ්‍රද්ධාවාද ඉන්ද්‍රිය දියුණු වුණා දැන් දුකී වෙන්න වෙන ඉන්ද්‍රිය දියුණු වෙන්නේ ඇයි නැති බැරිකම දන් දෙන්න ඕන නම් දෙන්න විදියක් නෑ ප්‍රශ්න වැඩි පන්සලකට යන්න හිතෙන්නේ නෑ දානයක් දෙන්න විදියක් නෑ නේ ඒකයි ප්‍රශ්නේ ඉතින් අපි බලන්නේ අපි මේ ගම්මාන ලැබුණ බැඩි එන්නේ මම බලන්නේ මොකද කියලා බලනකොට ඉතින් මේ මිනිස්සු උදේ ඉඳන් අවශ්‍ය නැකම දුක් විඳිනවා කොලේ වල ලුණු කඩනවා කියලා ලුණු කඩලා ඇවිල්ලා වෙලාවක් තියෙද මෙහෙ නෑ දුක වැඩි කොළඹ රටට ගියාම අපිට බොහොම සැප ඒ පැත්තේ මිනිස්සු දානවත් බොහොම ශ්‍රද්ධාවන්තයි වන්දනා කළා දන් දෙනවා උපස්ථාන කරන එක වෙනසක් ඉතින් දැන් රජයට සාප කළා වට දුන්නේ මොකක්ද හේතුව අර මේ කතාවේ කිව්ව වගේ දන් දීලා නෑ අපි කියන්නේ යමෙකුට ධනෙ නැත්නම් එයා මොකක්ද දීලා නැද්ද ධනෙ දීලා නැනම් කාගේවත් වරදකුත් නෙවෙයි හැබැයි අරකක් හැදෙන්න ඕන ඒක හැදෙනකොට ධනෙ ලැබෙන්නේ පහළට අනිත් ඒවා දැන් තමනුත් දන් දීලා ඉතින් අර ලැබෙන එක වැඩියෙන් ගන්න ලැබිලා තියෙන එක දන් දීපු නිසා වෙන්නේ නැතිනේ නේ දිනන් ලැබුණේ පින නිසානේ දිනට පස්සේ දන දාන්නේ ගලාගෙන එන්නේ එහෙනම් මෙතන මේ දුප්පත් උනේ ඇයි අපි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට දන් දුන්නේ නැති නිසා නැති නිසා කොහොමද සාදුකාර දෙන්න එපා මම ඇදලා ගිය නිසා වැරවටුණා නේ ඇදලා ගියට වැරවටින්න එපා අද රහන් ඉන්නේ දුන්නේ නැති නිසා තමයි දුප්පත් උනේ ධනෙ ලැබුණේ එහෙනම් තුමාට ධනෙ ලැබුණේ දන් දීපු නිසා ඒක අහේතුක වෙන්නේ නැහැ කිසි දෙයක් එයාලා දින්නේ මොකද දන් දීපු නිසා දිනල ගිහිල්ලා කරන්නේ අපි දන්නේ නැහැ නමුත් දින්නේ දන් දීපු නිසා ජනාධිපතිකම ලැබිලා තියෙන දැන් ඉන්න බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට අග්‍රකොට දන් දීපු නිසා අග්‍ර දාන කියලා තියෙන උසස්ම ආකාර උසස්ම දෙ දුන්නම උසස්ම තනතුරු ලැබෙනවා දැන් ඒක හරියට කරන එකයි තමන්ගේ වැඩේ ලැබිච්ච බලතල හරියට පාවිච්චි කරන්නේ ඒකයි වෙන්නේ එතකොට යාට දෙන්නොත් පිනක් රැස් කරගන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ සහ පවුල සුඛ විහරණයට විතරක් මේ පාවිච්චි කළොත් ජාති ජාති මොනවා වෙයි සාප වෙනවා ගෙවන්න සිත් වෙනවා දැන් රජකම කියන අපායට පාරක් සුගතියට පාරක් වෙන්නේ නැහැ ගොඩක් අය හැබැයි ජනතාවට සමානව සලකලා දන් දීලා අර්ථචර්යාව කරලා සමානව සලකගෙන ප්‍රිය වචනේ සංග්‍රහ කළොත් යම් රජෙක් එයා යනවා සුගතියනේ එසේ වේවා කියලා අපි දැන් ප්‍රාර්ථනා කරා කොච්චර අපි නාවල ගන්න හැදුවා පව කරපු මිනිස්සය පව ගෙවන්නම ඕනේ නේ ඒක කියන්නේ කෝඩල්ලව මෙට්ටේ තියන්න බෑ ඔබ දා අහලා තිය කාලගන්ණියගේ ශ්‍රියාකාන්ත කතාව උම්මග ජාතක තියෙනවා ඔය කාලගන්ණියට ලස්සන ගෑනු ළමයෙක් විවාහ කරලා දෙනවා මංගලාරති කොහෙද ඉන්න ඕන සාමාන්‍ය මනමාලය මනමාලය මොකක් උඩද ඉන්න ඕන ඇඳ උඩ දැන් මනමාලිය ඇඳගෙනකොට මේ කාලගන්ණිය මිනිහා බිමට බලනවා මනමාලි පැදුරට නමුත් අර මිනිස්ස ඇඳට යනවා දැන් එලි වෙනකන් දෙන්න මොකද කරේ ඇඳට යනවා පැදුරට යනවා ඇඳට යනවා පැදුරට යනවා මංගල රාත්‍රි ඉවරයි එතකොට මේ මිනිස්සුන කොහොම හරි මේ ශ්‍රියාකාන්තාවගේ මේ ස්වරූපිනේ බේරෙන්නේ නැයි පින මාත මොකද්ද මාද පින එවැනි කෙනෙක්ව දරන්න තරම් තමන්ට පින නැහැ සැප විඳින්න පින නැහැ යනකොට දැන් දිඹුල් ගහක් තිබුණා නගරේ දිඹුල් ගහේ නැගලා මේ පිරිමි මනමාලය දැන් දිඹුල් කනවා අපි දිවුල් කියලා හිතමුකෝ දිබුල් කියලා නේද පොතේ තියෙන්නේ දිබුල් කියලා මම දන්නේ නැහැ මොකක්ද කියලා ඉඹුල් නෙවෙයි මොන දිබුල් දිබුල් අපි කියමු දිවු තව මොනරි කණ జాතියක් කියන්නේ දැන් නෝනගෙන අනේ තමස තනියෙන් කරේ මටත් දෙන්න හා තමසට ඕන කඩේ ගන්නවා ඉතින් දැන් කිසිම ආදරයක් මොකුත් නැහැ දැන් මෙතන හරි බේරෙන්න ඕන මොකද කරේ දැන් නෝනත් දස්න එක දැත්තා මාරු දැන් දිබුල් කනකොට මෙයා කරේ කටු අතු ටිකක් ගෙනල්ලා ගහ වටේට දැම්මා දැන් කාඩ වහින බැරි වෙන්නේ අම්මෝ මම ගැලවුණා ඒක දුවලා ගියා ඒ උදුම්බරා ගහ උඩට ගෙනාට කියන උදුම්බරා මනාලි තව දැක්කේ රජතුමා දැක්කා රජතුමා හුව සස්වාමකද අස්වාමකද ස්වාමිය තමයි අර ඉන්නේ කොහෙමද ගින්නේ අපෝ මගේ දින්දා නේද එයාට පින නැති වුණා රජතුමාට පින
තිබෙන නිසා වඩම් අරින ගියා උදුම්බරා දේවිය උම්මග්ග චා එහෙනම් ඒව විඳින්නත් මොනවයි තියෙන්නේ පින තියෙනවා නෝන්ලා දෙන්නේ කියලා පින මොකද කියන්නේ ඒකට හිතාගෙන බරුවේ නේ හරි ඒක සපද්ද නෑ මහ දුක ඇයි හරෙන් කරච්චල එකයි මෙහෙන් තව කරච්චල දැන් දෙකක් තාවගෙන මොකද මේ පිරිමි කෙනාට වෙන්නේ බෙල්ල වැරලා ගන්න සිද්ධ වෙනවනේ හැම දෙයකම වියදම වැඩි රජ වෙලා භාර්යාව ලැබෙන එක සපයි මොකෝ රජතුමාට ධනය තියෙනවා අණ තියෙනවා අන්තපුරේ රමන්න ඕන විදිහට ඉන්න දැන් කාලේ කෙනට එහෙම ලැබුණා කියන එක සපක් වෙන්නේ නෑ දෙපැත්තෙම එයාට දුකක් තමයි ලැබෙන්නේ එහෙනම් හරියට සිල්වත් ගුණවත් භාර්යාවක් යම්කිසි පුරුෂයෙක් ලැබුණා පතිවෘතාව ඇති එයා පින් කරලා තියෙනවා කවුද පිරිමියා සිල්වත් ගුණවත් පුරුෂයෙක් තමට ලැබුණා නම් ඒ කාන්තාවත් ඒ සඳහා පින් කරනවා මේ පින තමයි කාම නිච්චාචාරයෙන් වැළකීමේ පින වෙන මොකුත් නෙවෙයි හරිනේ එහෙනම් මේ අපසලයන්ගේ යෙදෙන නිසා මිනිස්සුන්ට දුක වැඩි සපාඩු බොරුව ගැන අපි කියන්නේ බොරු කීම නිසා දුක වැඩි දැන් බොරුවෙන් වෙන්නේ මොකද්ද සසර ගමනේ කෙලතළු වෙනවා ගොළු වෙනවා කතා කරන්න බැරි වෙනවා වචනේ මිහිරි නැහැ සුරාපානෙ මෙලම ධනෙන් පිරිනව අපමාව දිය වෙනව නරක් වෙනව යෝග බහුල වෙනව මරණයෙන් පස්සේ ඉරේත් යක් ඉරේ මොකද්ද ලෝදිය හැලියට යන දැන් ලෝදිය හැලිය මතක් කර කර බාර් එකට යනවා හරි යන්න තියෙනවා මෙහෙත් යනවා දැන් හරියටම ධර්මයේ පිළිගත්තා සද්ධාවන් තින්න යයිද නෑ යාට තේරෙනවා අනිවාර්ය ඒකාන්ත ලෝදිය හැලියට වැටෙනවාම ලෝදිය බොන්න වෙනවාමයි ඒක බොන්න මොකටද සල්ලි දෙන මම මේවා බොන්න ඊට වඩා හොඳ රස බීමිකක් වුණා මොනවා ඇඟට හොඳ එක නේ වඩාත් නේ එලකිරි වගේ දැන් මම කලින් කිව්ව එලකිරි බිව මොඳ එලකිරි කතා ඉවරුන්නේ නැහැ නේ ආයෙ ඉවර කරලා ඉන්නේ එලකිරි බීලා එනකොට 11 වෙලා වැස්සක් පටන් ගත්තා ත්‍රිවිධරත් ත්‍රිවිධරතයක් තිබුණේ නැහැ මම ඒකවලදී වීරය කළ යුතුයි නේ මෙවැනි වෙලාවට වීරය කරන්න ඕන පයින් ගමන පටන් ගත්තා කොහේ උඩමල් හන්දින හොඳටම වහිනවා මාවත් එනවා මීටර් 100ක් විතර යනකොට එක උපාසක මාත්‍රි පස්සෙන් දුවගෙන ආවලා අලුත් කුඩේකුත් අරගෙන ඇවිල්ලා කිව්වා අවසර මේක අරගෙන වටින්න දැන් ඔන්න ශ්‍රද්ධාවන්තය අවගෙන වෙලා අපිට ගමෙත් ගමේ ඉන්න අයනු ශ්‍රද්ධාවන්තය තොරගන්න එපා අවශ්‍ය වෙලා දැන් අනිත් මිනිස්සු බල බල ගියා කවුරු කුඩයක් දුන්නද නැහැ මේ මිනිස්සු මේ පිරිමි කෙනා කුඩේ එකක් දුන්නා මම කොයි දෙන්නේ ඒක ඕනේ නැහැ කුඩ පූජාවන්න කරගත සාදු කියලා අනුමෝදන් වෙන්න ඔහොම පින්කම් කරන්නේ හැමෝටම ලැබෙන්නේ නැහැ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ දෙන්න ලැබෙන්නේ නැහැ. දැන් වහිනකොට කුඩේ වුණා. දැන් උපාලකම්මල කුඩ 100ක් ගෙනල්ලා පූජා කරලා තරන්නේ නැහැ වහින්න තිබ්බ වෙලාවේ. වහින වෙලාවේ කුඩයක් නැත්තා. දැන් ඒකනේ මටත් උනේ මං දෙන්නේ මට කුඩයක් නැහැ. කුඩයක් කන්න පූජා කරනවා. ඊට පස්සේ මං ආව අපේ තව සද්දාවන් දායකෙක් ඉන්න කඩේට. මං බැලුවා දැන් 11යි 30යි මෙයා තා බනිස් කෙඩියක්ව මට පූජා කරයි දන්නේ නැහැ කියලා මං කොට වුණා. අනේ මොන බනිස් කතාවක් නෑ ආගිය දොරතුරු අහලා ඔහේ හිටිය මං කල්පනා කරා මේන් යන නම් කල්පයක් ගියා මොලේ නම් පෑදෙන්නේ නෑ බනිසක්වත් දෙන්න පින තිබුණේ නෑ ඉතින් කමන්නේ කෑම කන්න මහන්ම නෙවෙයිනේ ඉල්ලන්නත් බෑනේ ආයි ගමන මං පටන් ගත්තා පයින් ආ කස උපාද වම්මගෙනුයි පුතේකුයි බයික් එකේ නෝන්න කැලේ හරි ඒ අම්මා ශ්‍රද්ධාව නිසා බැලලා ගෝණේ අවසර බයික් එකෙන් වඩින්න මං පයින් හරි මං කොයිද ඔයයි ජෝඩු දාලා යන්න මට මේ අමාරුයි කියලා ඉතින් බයික් වල යන්නේ මම කමන්නේ එයාගේ ශ්‍රද්ධාව ප්‍රසාදු කරලා සතුටු වෙන්න ඕන අනුමෝදන් වෙන්න ඕනේ හැබැයි වෙලාව අනෝ ඒක කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ 12යි 5යි මෙහෙට එනකොට දැන් දාන්න ගන්න බෑ මෙතන දායකයොත් හිටියා ඒ එයාව දැක්කොත් එයාලා දුකට පත් වෙනවා නේ දන් දීලා දුක් වෙන්න ඕනේ නෑ ඒ නිසා අතනින් තව පාරක් තියෙන උඩට යන්න මම හොරාට ඒ පැත්තෙන් උඩටම ගියා දැන් දාන తీර දවසට උදෙත් නෑ දවලුත් නෑ කවුද පින් කරගත්තේ එලකිරි දීපු අම්මා සාදු කියලා අනුමෝදන් එන එදා දවස ගත උනේ එලකිරි වලින් අමතක වෙන්නේ නැහැ කවදා අපේ මිනිස්සුගේ ශ්‍රද්ධාව අශ්‍රද්ධාව දෙකම මැනගත්තු මොහොතක් කතාවක් ඕක මිනිසත් අදුන්නේ කඩේ මිනිසුත් තියෙනවා එහෙනම් එහෙමයි තත්ත්වේ නේ හොඳ අයත් ඉන්නවා වැඩිපුර ඉන්නේ ශ්‍රද්ධාව නැති අය